බාධක ඉවත් කළා. අඩුකල ලීසින් පොලිය තවත් අඩු කළා. සිංග ෆිනෑන්ස්. මම හිතන්නේ මෙතන මූලික වශයෙන් අද සමෘද්ධි නිලධාරීන් ගුටි කන්නේ නැතුව අද සමෘද්ධි නිලධාරීන් චෝදනාවට ලක් නොවි සමෘද්ධි නිලධාරීන් ජීවිතාක්ෂයට ලක් නොවි ඉන්නේ අර ඔබ කියන වචන වලින් කිව්වට ඒ උසුගැන්වීම කරපු නිසා. මේ දැන් මේ විදුරුවට දාන්න වෙන්නේ මේ ආකාරයේ මේ ආකෘතියේ තියෙන ඒවලට දාන්න වෙන්නේ මේක කවුරු දැම්මත් ඔබ දැම්මත් වෙන කෙනෙක් දැම්මත් මොන ජාතිය කෙනෙක් දැම්මත් මේ තියෙන විදියට තමයි මේ විදුරුව ගන්න වෙන්නේ. ඒ ආකෘතිය හදපු විදියට. ඒ වගේම මේ සුභසාධක මණ්ඩලය සුභසාධක මේ අස්වැසුම වැඩපිළිවෙල තුල කරපු දේ අනුව පනතේ තියෙනවා 20 21 22 ඉතා තද නීති තුනක්. 20 තියෙන්නේ ප්‍රතිලාභීන්ව හිරේ යවන නීතිය. 21 තියෙනවා නිල සහ 22 තියෙනවා නිලධාරීන් හිරේ යවන නීතිය. සහ දඩ ගහන. ඔව් හිරේ යවනවා දඩ ගහනවා ගිවන මුදල් අය කර ගන්න ඕනේ. මේ තුනටම මේ අහිංසක නිලධාරීන් ලක් වෙන්න පුළුවන්. හැබැයි ඔක පරණ පනතේ කියන්නේ පනත පරණයිනේ. ඔව් හුඟක් කල් ඉඳන් තිබ්බ එකක් නේ මන්ත්‍රීතුමානේ. නේ පනත පරණ වුණාට අවුරුදු 20ක් සංග ක්‍රියාත්මක වෙන්න දුන්නේ. ඒක මම මැදිහත් වෙලා ක්‍රියාත්මක වෙන අපේ ආණ්ඩුවලත් ක්‍රියාත්මක කරන්න හැදුවා. මහින්ද රාජපක්ෂ මහත්තුමත් බෝඩ් එකක් පත් කළා සභාපති පත් කළා. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ. ඒක තිබුණ අඩුපාඩු නිසා. ඒ නිසා එකක් ඒ නීතිය නිසා නිලධාරීන්ට විශාල පීඩාවකට පත් වෙලා ඔවුන්ගේ රැකියා හිමි වෙන්න විතරක් නෙමෙයි හිරේ යන්න තිබුණා. දෙවෙනි කාරණාව තමයි මේ අලුත් සුභසාධක මණ්ඩලයේ බෝඩ් එක සහ සභාපතිවරයා ඒක ක්‍රියාත්මක කරන්න හැදුවා වැඩපිළිලා. එකක් මේක මේ අහිංසක දුප්පත් මිනිස්සු අතර ඇප් එකකින් මේ සාමාන්‍ය විදියට කොළ පුරෝල ක්‍රමයක් නෙමෙයි ඇප් එකක් හරහා ගන්න ගියාම එකක් ඒ තාක්ෂණයේ මේ ජාතිය පොවන හැමෝටම නෑ. අනිත් එක තමයි ඒ ඇප් එකට තොරතුරු දාන්න ඒ දන්න කියන සාමාන්‍ය කෙනෙකුටත් පුළුවන් වෙන්නේ නෑ. එතන වැරදුකුත් තිබුණා. ඊට අමතරව ඒකේ දාලා තියෙන නිර්ණායක. නිර්ණායකවල තියෙන්නේ සංක එකක් තියෙනවා 22ක් තියෙනවා. නිර්ණායක එකක් තියෙනවා. මම මේක කීපයක් විතරක් කියන්න. මේ නිර්ණායකවල එකක තියෙන්නේ යම් විදියකට මේ පවුලේ දරුවේ පාසල් යනවා නම් ඕලෙවල් සමස් නම් ඒ පවුල දුප්පත් නෙවෙයි කියන එකක් තියෙනවා. ඒ වගේම අනිත් එක තමයි මේ පවුලේ දිගුකාලීනක නිදන්ගත රෝගයක් නැත්නම් එයා දුප්පතෙක් නොවේ. ආබාධිතයෙක් නොවේ නම් දුප්පතෙක් නෙමෙයි. එතකොට අනිත් පැත්තෙන් විදුලිය අරගෙන තියෙනවා නම් ඒ වගේම ජලය පානීය ජලය අරගෙන තියෙනවා නම් ටැප් ලයින් එකකින් දුප්පතෙක් නෙමෙයි. ඒ වගේම ගඩොල් වලින් බිත්ති හදලා තියෙනවා නම් ශක්තිමත් දුප්පතෙක් නෙමෙයි. වහලේ සීට් දාලා හදලා තියෙනවා නම් දුප්පතෙක් නෙමෙයි. ඒ වගේ බිම කොන්ක්‍රීට් කරලා හෝ එතනින් එහාට හොඳ මට්ටමින් හදලා තියෙනවා නම් දුප්පතෙක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි මේකේ මේ පවුලේ කිරිගවයන් කීප දෙනෙක් කුකුලන් කීප දෙනෙක් ඉන්නවා නම් ඒ පවුල දුප්පතෙක් නෙමෙයි. ඉතින් මේ වගේ කාරණා නිවසේ වර්ග ප්‍රමාණය වර්ග අඩි 500ට වැඩි නම් දුප්පතෙක් නෙමෙයි. ඉතින් මේ තොරතුරුක දාලා හෙට ඔබ කළත් මේ ඉන්න මන්ත්‍රීවරු කරත් මේ සමීක්ෂණයෙන් බහුතරය තොරතුරු වලින් එන්නේ දුප්පතුන් කබලෙන් ලිපට ඇද දාලා සහනාධාර ක්‍රියාදාමයෙන් ඉවත් කරන එකක්. ඉතින් එවැනි ක්‍රමයක් කරන්න අර නිලධාරීන් ගියොත් එකක් මෙතනින් ගමෙන් ගුටි කන්නේ වෙනවා. අනිත් පැත්තෙන් නීතිය හරහා ඔවුන් අනිත් පැත්තේ විශාල ප්‍රශ්නයකට යනවා. ඉතින් ඒ නිසා ඒ නිලධාරී රැකගන්න එක් පැත්තකින් මට වගකීමක් තියෙනවා. මම ඒ හෘතිය සමිතියේ නායක විදියට මම ඒක පටන් ගත්තා. ඇත්ත ඒ වගේම ඊට පස්සේ ග්‍රාම නිලධාරීන් සංවර්ධන නිලධාරිනුත් මේක අවබෝධ කරගෙන මේ ඇතුලේ තිබුණ කාරණා. මේ සම්බන්ධව සංකාපි විශාලව සාකච්ඡා ප්‍රමාණයක් කරා. අතිගරු ජනාධිපතිතුමත් එක්ක ගරු අගමැතිතුමත් එක්ක රාජ්‍ය අමැතිවරුන් එක්ක මේ සාකච්ඡාවලදී ඉතාම නම්‍යශීලීව මැදිහත් වුණා. මේකේ මේ නීති අයින් කරලා දෙන්න. ඒ වගේම මේ සුභසාධක මණ්ඩලයේ මේ නිර්ණායක මේ විදිහට දාලා මේක කරන්න බෑ.